සුබ දවසක් ICC ටෙස්ට් ශූරතාවයට සමගාමීව පැවැත්වෙන බංගලාදේශයේ ශ්‍රී ලංකා සංචාරයේ තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනේ අදයි පළමු තරඟයේ ජය පරාජයන් තොරව නිමවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරඟයේ ජයග්‍රහණය කිරීමට අත්‍යවශ්‍ය කාරණයක් වී තිබෙන්නේ ශ්‍රේණිගත කිරීමේ තම ස්ථානය රැක ගැනීමට මෙම තරඟයේ ජයග්‍රහණය කිරීම ඉතා වැදගත් දැවිනි පළමු තරඟයේ ක්‍රීඩා කළ කණ්ඩායමේ වෙනස්කම් දෙකකින් ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසෙන අතර බංගලාදේශ කණ්ඩායම එක් වෙනස්කමක් කරමින් මෙම තරඟයට පිවිසෙයි මෙම තරඟයේදී වයස 22ක් වූ ප්‍රවීණ ජයවික්‍රම හට ටෙස්ට් වරම් හිමි වූයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනු 156 වන ක්‍රීඩකයා ලෙසටයි දෙවන තරඟයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායකයා පන්දුවට පහර දීම තෝරා ගන්නා ලදී. දෙවන තරඟයේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේ. නායක දිමුත් කරුණාරත්න, ලහිරු තිරිමාන්න, ඕෂද ෆර්නෑන්ඩෝ, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජයඩි සිල්වා, පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, සුරංග ලක්මා සහ විශ්ව ෆර්නෑන්ඩෝ දෙවන තරඟයේ නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමට අයත් වේ. බංගලාදේශය නියෝජනය කරමින් අද තරඟයට පිවිසෙන්නේ තමින් ඉක්බාල්, සයිෆ් හසන්, නජ්මුල්ලා හුසෙන් ශැන්ටෝ, නායක මොමිනුල් හක්, මුෂ්ෆිකා රහීම්, ලින්ටන් ඩාස්, මේදි හසන්, ටයිජුල් ඉස්ලාම්, ටස්කින් අහමඩ්, ෂොරිෆුල් ඉස්ලාම් සහ අබුජේඩ් බංගලාදේශය නියෝජනය කරයි. අද දිනේ ශ්‍රී ලංකා ආරම්භක ප්‍රතිකරු යුගලය ලෙස පිටියට පිවිසියේ නායක දිමුත් කරුණාරත්න සමගින් ලහිරු තිරිමාන්නයි. දිවා විවේකයේ තරඟයේ නතර කරන විට ඉතාමත් මන්දගාමී ලෙස ක්‍රීඩා කරමින් කඩුළු ආරක්ෂා කරගනිමින් හොඳ ආරම්භයක් ලබා දීමට දිමුත් සහ ලහිරු සමත් වූ අතර දිවා විවේකයේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 27කට මුහුණදී ලකුණු 66ක් ලබා සිටි අතර ලකුණු ලබා ගැනීමේ වේගය සටහන් වූයේ 2.44ක් හැටියටයි. පළමු දිනේ දිවා විවේකයේ තරඟය නතර කරන විට දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න ලකුණු 32 බැගින් ලබා සිටි අතර දිවා විවේකයෙන් අනතුරුව ඔවුන් දෙදෙනා එක්ව ලකුණු ලබා ගැනීමේ වේගය මදක් වැඩි කරමින් ලකුණු ලබා ගනිමින් ශ්‍රී ලංකා එනිම තේ පානයට තරඟය නතර කරන විට ලකුණු 188ක් දක්වා ඉහළ දමන්නට සමත් උනේ බංගලියන්ට කිසිම කඩුල්ලක් දවා ගැනීමේ අවස්ථාව ලබා නොදෙමින්ය. නායක දිමුත් කරුණාරත්න අර්ධ ශතකයේ රැස් කළේ පන්දු 111කට මුහුණ දෙමින් වන අතර ඒ වන විට ඔවුන් දෙදෙනා අතර සම්බන්ධතාවය ලකුණු 100ක් ලෙසින් සටහන් වී තිබුණා. මෙය ඔවුන් දෙදෙනා අතර එක දිගටම පැවැත්වු තුන්වන ලකුණු 100ේ සම්බන්ධතාවයයි. ලකුණු පුවරුවට තවත් ලකුණු 13ක් එක්වන විට ලහිරු තිරිමාන්න තම අවසන් ඉනිම 6 තුල රැස් කළ පස්වන අර්ධශතකය වාර්තා කර ගැනීමට සමත් විය. පළමු දිනේ තේපානේට පන්දු වාර 2කට පෙර තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 12 වන ශතකය ලොන් ඕන් දෙසට පන්දු හරවා යැවීමෙන් ලබාගත් ලකුණු 2කින් සම්පූර්ණ කිරීමට නායක දිමුත් කරුණාරත්න සමත් වූයේ පන්දු 165කට මුහුණ දී 4 පහර 12ක් එම ඉනිමට එක් කරමින්ය. තේපානේට තරඟේ නතර කරන විට නායක දිමුත් කරුණාරත්න ලකුණු 106ක්ද ලහිරු තිරිමාන්න ලකුණු 80ක්ද රැස් කර සිටියේ ලකුණු ලබා ගැනීමේ වේගය 3.17ක් දක්වා ඉහළ දමමින්ය. තේපානෙන් අනතුරුව යවූ 63වන පන්දු වාරයේ 3වන පන්දුවේදී ලකුණු පූර්ව 209ක් තිබියදී නායක දිමුත් කරුණාරත්න ලකුණු 118කට දැවී ගියේ බංගලාදේශයේ කෝඩුකාරයා වූ ෂොරිෆුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ ලින්ටන් ඩාස් හට උඩ පන්දුවක් ලබා දෙමින්ය. දිමුත් සහ ලහිරු අතර ද්විත්ව ශතක සම්බන්ධතාවය එසේ නිමා වෙද්දී ලහිරු තිරිමාන්න සමගින් එක් වූ ඕෂිත ෆර්නෑන්ඩෝ පළමු දිනේ අවසන් වන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් ශ්‍රී ලංකා මුළු ලකුණු සංඛ්‍යාව කඩුළු එකක් දැවී
ලකුණු 291ක් දක්වා ඉහළ දැමීමට සමත් වුණා. දෙවන තරඟයේ පළමු දින නිමාවේදී ලහිරු තිරිමාන නොදැවි ලකුණු 131ක් සහ ඖෂධ ෆනෑන්ඩු නොදැවි ලකුණු 40ක් ලබා කඩොල්ලේ රැඳී සිටිනවා. පළමු දිනේ අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය දැක්ුණේ 3.23ක් ලෙසටයි. මෙම තරඟයේදී නායක දිමුත් කරුණාරත්න තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 5000 සීමාව පසු කිරීමට සමත් වූයේ එම දස්කම දැක්ව දසවන ශ්‍රී ලාංකිකයා ලෙසටයි. එමෙන්ම ලහිරු තිරිමාන්නද තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 2000 සීමාව පසු කිරීමට සමත් වුණා. පළමු ඉනිමට ශ්‍රී ලංකා කණ්ඩායම කොපමණ ලකුණු ප්‍රමාණයක් ලබා ගනීවිද? ඔබගේ අනුමානය අපිට කමෙන්ට් කරන්න. ඔයාලා තවමත් We Love Cricket YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell සලකුණ click කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකට like එකකුත් දාලා මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් cricket video එකක් සමගින් නැවත හමු වෙමු.